Que vuol dire lì? පාර්සි පන වීසි ගැලුහ මුද හැල දීන පස්ස ගුලම් පා මේක බහිනවා කියලා නේ කිව්වේ. මේක ඇතුලේ ඇද්දි මොකක් හරි ලොක් එකක්. අතර වෙනවා සාමාන්‍ය දැන් නෝ ලෝඩ් එකේ නේද? නෑ ලෝඩ් එකත් එක්ක යන්නේ නැති කේස් එක. ගිය බොක්ස් කතාවක් තියෙන්න ඕනේ මම හිතන්නේ. පොට්ටල් දිනත් මෙච්චර ලෝ ස්පීඩ් යන්නේ. මොකද තියෙනවා. කෙලින්ම හප්ටි වෙන. තෙල් එහෙම නැතුවදනේ තෙල් නැනේ තෙල් දිනන මූඩියක් තියෙනවා කියලා දාන්න මොකොත් ඕම ඉතුරු
ගැටත් තව නිකන් යනවා ගැත් තියෙනවා නේද ඇතුලේ ඇර මේද ඇලුම් දාලා ඉතින් හයි වෙනව නේද අපේ ගොඩක් කරන්නේ එක බුරුල් ගන්න නර ගියර් දෙකයි ස්ලෝ නුඹියන්නේ මේක මෙතන නෙමෙයි දොඩු මේ ක්ලච්චෙන් දෙති හොඳයි නේ ඔව් දෙති කියල මෙතන බේරින් නැත් හොඳයි නේද ඔව් බේරින් එකද දිනේ දිග බේරින් නැත්නම් දන්නේ නැහැ නේ මෙතන එකයි එකයි දැන් දෙක කොහොමද අප එකෙන් උච්චර බරක් දරන්නේ නෑ මෙතන නේද ආ එතන දෙනවනේ එතන බේරණ කරුම කරිනවා දුර ගන්න මේ මේ වසන් නැද්ද මන්නේ මෙතන බුස් එකක් තියෙනවා දැති හොඳයි නේ මේකෙත් දැති ප්‍රශ්න තියෙන්නේ නැහැ ඔය හිතෙන මේක හොඳයි ඔගේ මෙතනින් නෙමෙයි ක්ලච් වෙන්නේ මට මේ නෑ අරහෙ ඇත්ත ක්ලච් එකක් තියෙන මේ මොන්සෙ ඇයි එන්නේ ඒකත් ගන්න ඕන ඔව් ක්ලච් එක එහෙ ඇත්තිය මේ මෙතන ෆෑන් එකේ තියෙන මෝටරේ නේද තේරුම් නැ නේ මේ නිකන් සිම්පල් ගියර් බොක්ස් එකක් තියෙන මේ ගල්ල බල්ලත් ඇත්ත මිනිහා මට ඉතින් දැන් නෑ නිකන් ඒ වගේ ඒ සරලයි ඊල් එක සමානයි වගේ පුඩ වෙනස් ඇති එලිම මේ කරගත්තා මේ කරගත්තා මේකෙන් මේක ගත්තා ඇහෙන අඩු ගිරිල්ලක් අඩු කරනවා නේ. ඔහොම දුවන්න එපා නේ. ඔහොම දුවන්න පුළුවන් පොඩ්ඩක්. දුවන්න නෑ. දුව බලන්න. ඔහොම දුවන්න පුළුවන්. ගෑවෙන්නේ නැත්තම්. බේරින් නැක් කර බුෂ් එකක් හරි ඇත්තේ අර කර. එතන මෙතන බේරින් නැත්තේ. නෑ නෑ මේ ඕක යට. මේ පැත්තේ නම් බුෂ් එකක් තියෙනවා. මෙතන බේරින් නැක් ඇත්තේ නේද? බේරින් නැක් ඇත්තේ. නේද? තියන ඇතුළේ ගලන්න මෝටරේට ඇත්තේ
මේ මැග්නටික් ක්ලච් එකක් තියෙන. හතර යන්නේ නේද? නික දැනගත්ත දෙන්නේ. ටොක් ටොක් ගන්නේ. මේ ඉන්න බබා. මේ මෙතන තව වෙන තියනවානේ. පැච්චි වැඩ කරනවානේ. කොහොමනාගත්තම මොකද? මේ මොකක්ද දන්නේ නැති නිකන් ටර්මිනල් බොක්ස් එකක්. කරගෙන. ගල්වල බලමු. මේක දාගන්නත් කරුද මේ ටේප් එකකින් දවල් ගැලවෙන්නේ නැත්තේ ගිල් ගිල් ග්‍රීස් ගෑ ගෑ ඔන්න බේරින් නැත්තිය උඩ පිනන් විල විල පැකින් එක උත්තිය වැඩි වෙලා දුවන ගන්න ඔන්න ඉන්නක ක්ලච්චක වැටෙනවද දන්නේ නැහැ මේ ඩොග්ග. වැටෙනවා මේ මේ වෙනයි එහෙනම්. ඔබයි ගන්න. ඉදින් දෙනක් ගලවන්න බලන්න හොඳයි කවන්න
ග්‍රීස් ගාගෙනත් බෑ අතේ මේ මේ ගල්ලන්න මේ සට මෝටර් ලොකු බරක් තියෙන පුළුවන් බැරිත් නෑ පුළුවන් දොර සම්පූර්ණ දින්නේ දොර ඇද්දර උස්සන බර මේකේ උනන්න මේ 40U කන්ඩෙන්සර් එකක් තියන්නේ මාර පාන්න ආ නෑ මේ මෝටරේ මේ මෙහෙමයි මේක මේ මේ අර ලෝඩ් එකේ තියෙද්දි ස්ටාර්ට් කරන්න පුළුවන් මොකක් හරි එහෙම කේස් එකක් ඇත් නැත්තම් උච්චර එකක් දාන්න මේ මේකෙත් 20 නේද මේ 14 කම්ප්‍රෙසර් නෑ ඒක 20 30නේ පිටි බස් මාක් කරගත්තේ නැද්ද පොඩ්ඩ මාක් එකක් දැම්මොත් හොඳයි හැබැයි කරකුණොත් මේ දුවිල්ලයි නැති එකද කියලා ක්ලච් කරනවා නම් අර මෙතන නේද එහෙම එකක් තියෙනවා මෙතන මෙහෙම ගැජට් එකක් තියෙනවා හරිද මේක විශේෂනේ මේ ආ රෝටරේ ලොක් කියලා තියෙනවා ක්ලච් එකක් තියෙනවා ඒක අපිට හදන්න අමාරුයි නේද රෝටරේ ලොක් කියලා නේද මේක මොකක් හරි වුණා නේද මේක මාරවන්නේ ආ මේ තියෙන ක්ලච් එක ආ රෝටරේ ලොක් කරලා දිහා
රෝටරෙන් ඇදිල්ලක් තියෙනවා මොකක් හරි ක්ලච් එක. මෙතන මුකුත් වෙනසක් නැහැ, සාමාන්‍ය මෝටරේ. සාමාන්‍ය මෝටරේ. මේ පැත්ත සලක් කරලා දිනු. මේ පැත්ත සලක් කරලත් නැහැ. මේ පැත්ත සලක් කරලා නැහැ. අනිත් පැත්ත වරි. මේක තමයි ටොන් ටොන් ගාලා මේ මේ කැරගෙන කොට එන මේ වෙනවා. වේගින් මේ වෙනවා මොකක් හරි වෙන්නේ. ගොඩ අනිත් පැත්ත හරහා. ක්ලච් ප්ලේට් එක තියෙන එක මෙතන ෆ්‍රික්ෂන් ප්ලේට් එකක් ඇති අර චැසියට දෙවිලා කියලා ඒක ගලවන්න පුළුවන් ඔය මැල ගලවලා මෙහෙම රේසරෙන් පැන්නුවා නම් හරි මේක අපි හදන්න ඕන බලමුද ගලවලා ගොඩේ ගන්න ගන්නත් බැරි බලන්න මොකද්ද කියලා අලුත්ම ක්‍රමයක් කියන්නේ මේ වගේ තියෙන පුළුවන් මේ අර උගන් මල ගලවලා මලේ පින්නයක් මොකක් හරි ඉතින් මල පන්න ගලවන්න ඉතින් මල බූමු දෙලටද අලුව මොනවද මල මෙහෙම නිකන් මෙහෙම ෆ්ලැට් එකක් වගේ නේද උස්සන්නද ඔව් එහෙම නෙමෙයි යටින් මෙහෙම දාලා උස්සන්නවා අමුතුම ගෙදෙට් එකක් කියන්නේ ඇදමටදාන්න ගහලා දීන පින්නේ අන්ටක මේක ඒසි මෝටර යන්නේ මේක බ්‍රේක් කරන ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. නමුත් ක්ලච් වලින් කල්පෝ දින්නේ නේද? කරගෙනවද මල? නෑ නේ. මෝටරේ මේවා කරනකොට ටුක් ගාලා ඇදෙනවා ඇති ඔයතන සෙන්ට්‍රිෆියුග් වල නෙමෙයි ඔය මැග්නට් එකට ඇදෙන්නේ ඇදුනහම අරක මේ වෙනවා එතකොට ඕකේ අවුල වෙන්නේ අර ක්ලච් මේක ගෙවුනොත් මේක ඇදෙනවා කියලා ඕ ඕක ඇදෙනවා මේ චුට්ට ඇදෙනවා ඉතින් ඇද මේ අල්ලලා පාත් කරන්න බැරිද කියලා කරගෙන ස්පීඩ් එක නැත්තම් මේ නිකත් එක ටක් ගාලා ගසලා හරවනයි කැරගෙන උට ඔක්කොම කරේ යතුරක් දාන්න නැත්තම් මේ යතුරක් දාලා ප්‍රීති කඩා ගන්න
රෝටරේ නේද ගන්නද? යටට දාන්න මේක. කරලා ගල්ලා එක්ක. ඔතන මේ මේ ඩිස්ක් එක ගෙවිලා ඇත්තේ. නැත්තම් මේක ගලව ගන්න බා ගහන්න ඕනේ ක්‍රේසරේ පන්නන්න. ඔව් එතකොට ඇයි අර යට වැදිනවනේ අර ඒසරෙන් පණිද ඔන්න ක්ලච් එක එදී මේක ගේවුනා නේද කියලා මේ එඩේ කේස් වෙන්නේ ගෑවෙන්නේ මේ චුට්ට විතරයි නේද ඔන්න මොකක් හරි තියනව නේද බලන්න ඕක මේ මෝටරේ මෙහෙම මේක මෙහෙම බම්ප් වෙනවා අදිනවා පල්ලෙහාට මේව කරන්න ඒක හිරවලා දාන්න ග්‍රීස් දාන්න ඕනේ දෙතන ඒක හිරවුම් නේ නේද ඒකද ගේස් එක අන්න එහෙම යන්න ඕනේ යනවා දුන්නකුත් ඇති ඇතුළේ මලකට ඔව් බේරින්නේ ගැලෙවුත් නෑ ඒක අදින්න නැති තත් නැහැ එහෙම හිරවලා හොඳර වෙන්න අන්නේ වැදේ ගරුව ගන්න උඩ ගරුව එක මේකට එන්නේ නැහැ මං හිතනකො ගරුව එකක් තියෙනවා නේද හරි මෙහෙම මෙහෙම පොඩ්ඩක් මේක මේ ඇතුලේ ඒ බේරින්නේ කියනවා මම ගැලුවා දුන්න ග්‍රීස් දාන්න ඕනේ උගර කොහම හරි ඇතුළට අවදි ඔන්න දිගේ හරි ඉන්න රෝඩ් රේඩ් කරලා තියෙන වැඩි ඕකට ග්‍රීස් දාන්න ග්‍රීස් කෝකටත් දාන්න
රෝටරේ ආරම් පොඩ්ඩක් මෙතනට එන්න. ඔක දාන්න මෙතනට. හිමිසර. හිමි. ඌ ඇදෙනවනේ. මේක මැග්නට් වෙච්ච ගමන් ටුක් ගාලා මේක ඇද ගන්නවා. ඔය අතර නෙමෙයි අර මොනික පින්න. ඒ අතර වැටෙන්නේ. මේ අතර නෙමෙයි වැටෙන්නේ. අනිත් අතර මේක මැග්නට් වෙච්ච ගමන් මේකට. නිකන් යකඩනේ මැග්නට් නෙමෙයිනේ මේකනේ. ඔන්න සෙටප් එක. පුඩි අවුලක්කදී විකාර කියලදී නෑක වෙල්ඩින් කරලා ලේත් කරලා ඇත්ත. කැඩෙන්නේ නැහැ වගේ. ගම් එක මේ වෙලාවේ. ගම් එකේ බලේ නැහැ. බඩු පිරන හදන්න පුළුවන් නේ. හරි සයිස් එක දන්නේ නැතිව ප්‍රශ්න තියෙනවා. සයිස් එක හැබැයි ගොඩක් වෙන්නේ නැහැ. ඔය වගේ දෙගුණයකට හරි එකහමාරකට හරි මිලිමීටර වගේ වගේ දැන් නැහැ ලොකු ඝනකම. ඔව්. ඉතින් නැහැ කියන්නේ 2 මිලිමීටර තමයි ඉන්නේ සාමාන්‍ය ගොඩක් වෙච්ච. රටර මෝටර එක ගන්න තමයි ඉන්නේ. ඊට වඩා ඉන්න අඩු. මහාන මැෂින් එකේ තියෙනවා 4 මිලිමීටර. ආර මේව. දුපියේ. සුවෝයේ දුකී ක්ලච් එකක් නේ ගෙනවෙලා දුකී ගෙනකෝ තියෙනවා දුකී දුකීම නේ මහා නිකන් ඒක ගොඩක් ගන්නවා මේ උස දාන්න දැන් මේක දාන්න අමාරු ඕක යටින් ඉස්ස ගන්න බලන්න මොන හරි කරලා හොඳ ඇලෙන හේකින් දුන්න අතිරුත් ඔබ දැන් යම්සි ප්‍රමාණයක් කාඩ්බෝඩ් හිටියද කැට් පස්සේ ඉන්න කාඩ්බෝඩ් කාඩ්බෝඩ් කියන්නේ ඒක නිකන් බොක්ස් බෝඩ් නැත්තම් ඔයාට ඔකට හොඳ જાතියක් තියෙන ෆෝමිකා වගේ එකක් නම් එන්න හිටි අර ෆයිබර් දාන්න පුළුවන් හරියට ඇලෙන්න ෆයිබර් මේ ඔ කරදල වලට ෆයිබර් නෑ හරියට ඇලෙන්න කියන්නේ ඔයා ෆයිබර් තට්ටුවක් දාලා මේ මේකට මෙහෙම මේ දෙපැත්තට මෙහෙම ප්ලේට් දෙකක් තියලා නැණයක් දාලා තද කරලා තියන්න වෙනවා අමුතු එක දණුවණුවෙන් අල්ලලා ෆයිබර් නම් හැබැයි හොඳයි මැටීරියල් එක යටට හොඳයි බලන්න කොට හරි ගත්තා ගම් එක නිකන් සිල්ලක් තියෙනවා වා වා නිසයක් ඔය මේ මේක මේ මේ ඉරු තියෙන්නේ ඇලෙන්න නේ යාළුවා නිසෙන අලුවන් දිනනද දැන් මේක අපි ගැලවෙ නැත්නම් තව කල් දිනන තිබිලා තමයි ගැලවෙ රස්නෙට මේ වෙනවා ගැලවෙනවා ලිසන් එක අප්සෙට් වුනොත් ඇතිලි ඇතිලි යනවා වගේ වුණා හරි පුතේ මේ